තවත් මේ ප්‍රශ්නය මේක ප්‍රශ්නයක්ද පිළිතුරක්ද මොකද්ද කියන එක නැහැ මේ ප්‍රශ්නේ ගොතා ගන්න දන්නේ නැහැ ඒකයි මේ අහලා තියෙන්නේ මේ කමුතු ක්‍රමයකට නමුත් මේකේ මේ මේ ප්‍රශ්නය කියලා කියන්න ගියොත් නිකන් ඒක ගැලපෙන්නේ නැහැ මොකද මේ අහන කෙනාලා හිතනවා මොකද්ද මේ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ මේ ප්‍රශ්නේ අදහස් කරලා තියෙන්නේ මොකද්ද කියලා තෝරා ගන්න බැරි විදිහට ලියා තියෙන්නේ මේකේ මේ කෙටි මේ කියන්නේ මේක විග්‍රහ කරපු අර්ථය කැටි කරලා ගන්නවා නම් මේ සමහර විතාවට තියෙනවා මේ ධර්මයට නැඹුරු වෙන මේ යම් කිසි බොහෝ මේ කාන්තාව මේ ධර්මයට නැඹුරු වෙනවා මේ පිරිමි පක්ෂයේ මේ ධර්මයට නැඹුරු වුනහම සමහර වෙලාවට කාන්තාව කැමති නැහැ එහෙම කතාවක් ඇයි මේ කියන්නේ ඒ වගේ සමහර අය ඉන්නවා පිරිමි පක්ෂයේ ඉතින් මේ ලෝකේ පා වුණාට පස්සේ කාන්තාවන්ට යුතුකම් ඉටු කරන්න කියලා කීයක් හරි දිනනවා ඉතින් ඒකෙන් මේ යුතුකම් ඉටු වෙන්නේ නැහැ නමුත් එයාගේ සමහර අය කියනවා ඒ ඇති කියලා ඔන්නෝම අදහසක් ඇති කරනවා ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක් ගැන මේ කියන්නේ මේක මොකද්ද මේ යථාර්ථය කියලා ඒ කියන්නේ පෞල් ජීවිතය සමගියෙන් සමාදානයෙන් ගත කරන එකට බාධාවත්ද මේ නිවන් අවබෝධය කියන එකයි මේ ප්‍රශ්නේ යුතුකම් තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා වැඩි හරියක් මේ හොඳට කල්පනා කරලා බලන්න ඕන දෙයක් තියෙනවා මේ රහත් වෙන්න ලඟ විලාද මේ දාලා යන්න හදන්නේ ස්වාමි පුරුෂයාගේ භාර්යාව එපා වෙලා තියෙන භාර්යාව ස්වාමි පුරුෂයා එපා වෙලා තියෙන රහත් වෙද කිට්ටු වෙච්ච හින්දා ඒකේ වගතුක හොයන්න පොඩ්ඩක් මේ අනිකේ කතා කරගෙන ඉන්න අවස්ථාවක් ගැන බලන්න ස්වාමි පුරුෂයා භාර්යාව වත්තලා රහත් වෙන්න ඕන මෙන්න කියලා තියෙන වෙන කාන්තාවක් ඇදලා ඉඟි මරලා කතා කරොත් එහෙම මොකද්ද ගන්න අදහස් අමුතු අනුකම්පාවක් එහෙම හැදෙනවද වැඩිපුර කරුණාවක් දක්වන්න හිතෙනවද මයි ගෑණි වාගේ නම් නෙමෙයි මියා නම් ඊට වඩා ටිකක් අමුතු ටිකක් මට හිත අල්ලන කෙනෙක් හිතෙනවද නැත්නම් තමන්ගේ භාර්යාව ගැන හිතුවා වාගේ අනේ අසාරයි අසාරයි එහෙම හිතෙනවද භාර්යාවත් එහෙම ලකින්න ඕනේ මට නම් ඕක මට එපා මට ඕනේ නෙමෙයි මට දැන් අතිහත් වෙන ඕනේ වෙන්න කියලා හොඳ කඩවසම් තරුණියෙක් ඇවිත් කතා කරනකොට මම හිතෙනවද පොඩ්ඩක් නෑ නෑ ඒකත් ඒ වගේම තමයි මගේ මිනිහා වගේමයි නෑ නෑ වෙන එකද හිතෙන්නේ පොඩ්ඩක් හොඳට හිතලා බලනකොට වෙන හිත රැවටිලා තියෙන හැටි විවිධ ප්‍රශ්න වල කාන්ත භාර්යාවට පුරුෂයාය පාවිලා පුරුෂයාට භාර්යාවය පාවිලා තියෙන්නේ තම තමන්ගේ ඉෂ්ට සිද්ධ කරන තියෙන වල්බూరు නිදහස කියලා එකක් ඔය වල්බూరు නිදහසට පහර වදිනවා බොහෝකල භාර්යාවකින් සාමි පුරුෂයාට සාමි පුරුෂයාගෙන් භාර්යාවට ඒ වල්බూరు නිදහස ලස්සනට භුක්ති විඳ හිතා හිටියට දෙන්නගින් දෙන්න එක එක කාල මමත්වයෙන් බැඳිලා ඉන්න මගේ එක කොහොමද අනිකෙකුට එහෙම ඉඩ දෙන්නේ මොකද අනිකද කියලා හිනා වෙන්නේ මොකද අරිකේ දිහා බලන්නේ ඒ විදිහ මන් දිහා බලනවා මිසක් වෙන එකේ දිහා බලන්න ඕනේ ප්‍රශ්නේ හැම වෙලේම ආප වෙලියේ ඉඳන් අංක කොහොම වෙනවා බයිනෝ ඉතින් වල්බూరు නිදහසට පහර වදිනකොට මේ ගෑයි නා මට ඒ වරහන් එපා වෙලා අරහන් කියන්නේ හොඳට නෙමෙයි එපා වෙලා අනිත් පැත්තත් ඒ වගේ මගර බැසාසයි මුකුළුව ඉවරයක් නැහැ දකින්නේ දකින්නේ කායක් කරනවා ගෙදර ආපුවා මං දැක්කහම බූම්බාගෙදී ඉන්නවා දැන් ඉතින් බයිනවා මට නම් මේ මිනිහා එපා වෙලා ඉන්නේ කතා කරන්නත් නැහැ යන්න දෙන්නත් නැහැ මොකුත් නැහැ කොච්චර රිය ගහගෙන මට බයිනවා මගේ වැරදි හොයනවා මේ දෙන්නම වල්බూరు නිදහස හොයන්නේ හිත හැරවැටලා දෙන්නට අන්නේකට පාඩුවි මේකේකුට කෙක්ගේ එතකොට හරි ප්‍රශ්න එනවා හැබැයි බුදුරජාණන් වහන්සේ වල්බూరు නිදහස සම්පූර්ණ නවත්තන්න කියලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න වෙන්නා තියෙන භාවනාව. ඉන්ද්‍රිය භාවනාව. ඒ වල්බూరు නිදහස බිඳුවටම බහසලා තියෙනවා. හැබැයි අපි ඉන්ද්‍රිය භාවනාව කතාවට කී කී හිතලා කොරන්න කැමති නැහැ. ඇහැ ඉන්ද්‍රිය භාවනාවට නැඹුරු කරලා සංවර කරන්න කැමති නැහැ. කන ඉන්ද්‍රිය භාවනාවට යොමු කරලා සංවර කරන්න කැමති නැහැ. කැමති වෙන්නේ මොකටද? අර කියන වල්බూరు නිදහසට යවන්න. ඇහැ කොච්චර හරි කරකවනවා කොහේ යන්නද? සීල් සමාදන් ඉඳලා ඇහැ කරකවන්නේ කොහේද කියලා පොඩ්ඩක් බලන්නකො. වැරි හරිය. බලනකොට වෙන්නේ ඉඳගෙන හිටපු එකේ නැගිටිනකොට විදහල බලන්නේ මොකද්ද? ආක බලන්න හිතෙන්නේ නැහැ. නැගිටින එක ඉඳ ගන්න උඩත් ඉඳහට ඒ පැත්ත බලන මොකද්ද බලන්න හදන්නේ. දගර දාලා යනකොට පොඩ්ඩක් බලන්න හිතෙනවා.
මොකද්ද අපි හිතන්නේ අපි ඇහැ කොහෙද යන්නේ ඇයි ඇහැ වටපිට යන්නේ මොනවද හොයන්නේ අපි අපි ගැන සතිපට්ඨානේ නැහැ සතර සතිපට්ඨානේ ගැන කයිවාරු ගැහුවට අපිල මානසිකත්වයේ තියනවාද කියලා හොයන්න ඕන අන්න එතකොට පේනවා මේ ඇහැ සංවර නැත්තේ ඇයි මගේ ඇහැ මොකද මේ කොහෙද යන්නේ කවුරු දිහද බලන්නේ මොකද බලන්නේ ඇයි මේ එක පැත්තට හරවන්නේ අනිත් පැත්තට හරවන්නේ මොහොතකි අන්න එතකොට තේරෙනවා ඇහැ අසංවරයි ඇයි අසංවර කාම මුළු හොයනවා තනින් තන කාම අංග හොයනවා ඇහැ එහාට දුවනවා මෙහාට දුවනවා අපි දන්නේම නැහැ කෙරෙනවා සෝදිසිය තියෙන්න ඕනේ මනස යොමු වෙලා තිබුණා තමයි අපේ ඇහැ කොහෙද යන්නේ කියලා අපේ හිතේ ස්වභාවය දකින්නේ අන්න සතිපට්ඨානෙ මෙහි આવන හැටි කායානුපස්සනාව ඇහැ කායට අයිති ඇහැ එහෙ මෙහෙ මෙහි આવනකොට ඇයි මේ ඇහැ මෙහි આવන්නේ කන මෙහි આવනවා මොන වරද හිතලා බලන්න ඕනේ සමහර අය දැන් මේ හරි ලස්සන වැඩක් තියනවා මේ අතින් අතේ හෑන්ඩ් ෆෝන් කිය හරියට එනවා මිස් කෝල් අමුතු වයිනෝ අනේ මේ කෝලයක් ඇවිත් තිබුණා කවුද දන්නේ සෝරි කියලා නවත්වනවා ඊට පස්සේ ආයෙත් අනේ මට කටහඬ ටිකක් අහන්න ආසයි තව එක ටික අහන්න හිතා ඉන්නේ දෙන්න කතාව විතරයි තියෙන්නේ කියලා නමුත් කතාව ඔක්කොම පරිගත වෙලා තියෙනවා ඇදලා වார்த்தාව ගත්තොත් එහෙම තිබිච්ච කුණුහරුප ටික ඔක්කොම තියෙනවා ලෝකෙම දැනගන්න සරක ඇදලා ගත්තොත් එහෙම නම් අපි ශබ්දයට තිබිච්ච ආසාව කණ යවලා තියෙන වල්බූරු නිදහසේ තරම පේනවා මොනවද කණෙන් අහන්න යොමු කරලා තියෙන්නේ කණ හැමෙලියෙන් වැඩි හරියක් ධර්මයටද යොමු කරලා තියෙන්නේ ධර්මයේ අහන්න ගිහිලත් වෙන එකකටද යොමු වෙලා තියෙන්නේ ධර්මයේ කියන්න ගිහිලත් යොමු කරලා තියෙන්නේ කෝකටද මන්දි මේක නොකියත් බෑ නෝ කියන්නත් එනවා දේශකයන් වහන්සේලාත් ඉන්නවා වහන්සේලාත් ඉන්නවා වහන්සේලා කිව්වේ නරකට නෙමෙයි. නමුත් ඒ තම තමම බලන්න ඕනේ. ඔය දේශනා කරන වෙලාවෙත් ඇහැ යවන්නේ කොහරද, කන යවන්නේ කොහරද වැඩි හරියක් යවලා තියෙන්නේ. අන්න බලනකොට පේනවා ඇහැයි කනයි දෙක ගිහින් තියෙන්නේ. පංචකාම ආස්වාදයේ කොයි කොයි මූල්‍යද තියෙන්නේ. ඒක හදගන්න ගිහින් තියනවද නැද්ද කියලා ඔයා බලන්න පේනවා. අන්න සතිපට්ඨානේ වැඩනා නම් පේන්න පටන් ගන්නවා සතියේ වැඩනා නම්. තමන්ගේ ඇහැ කන දුවලා තියෙන්නේ. පංචකාම අරමුණු පස්සේ මොහොතක් ගානි මෙන්න කායानुපස්සනාවෙන් සංවර කරගන්න කෑලි දෙකක් කයට ඇයිති කුලක් දෙකක් ඇහැ ඇස් දෙකයි කන් දෙකයි ওই දෙකේ තමයි හුඟා පරිසම් කරගන්න ඕන ඔතනින් පැනගතර පස්සේ තමයි නාහේ ඉමින්ද දුවන්නේ ඊට පස්සේ තමයි රස බලන් අනිත් පැත්ත දුවන්නේ ස්පර්ශයේ වැටෙනවා ඉතින් ඉවරයක් නැහැ ඊට පස්සේ එකෙන් එකට විනාසයි. ඇසයි කනයි දෙක හික්මෙව්වොත් අයි ටික හික්ම ගන්න හරි පහසුයි. එහෙනම් කායානුපස්සනාව වඩනකොට ඉතින් මොකද්ද කරන්න ඕනේ? ඔන්න ඔය ටික හරියට තමන්ගේ ඇස කන දිවනාසය ශරීරයේ කියන මෙන්න මේ ඉන්ද්‍රිය පහ අපි මොහොතක් ගානේ මොනවටද යොමු කරන්නේ කියලා මනස හිිනුවනින් බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම බලනකොට තේරෙන්න පටන් ගන්නවා මම කොයිතරම් අසංවරද කොයිතරම් නම් වල්බූරු නිදහසට බැහැලා ඉන්න වල්බූරුවෙද්ද තමා තමට නිග්‍රහ කරගන්න ඕනේ අන්න එතකොට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ හැටි තමන්ට දැනගන්න අන්න මමත්වේ කොයිතරම් දුරට මම ගොඩනගෙනවද අන්න එතකොට දකින්න පුළුවන් ඉතින් මේ ක්‍රමයට හුරු කරගන්න ඕනේ මෙහෙම හුරු කරගෙන බැලුවොත් අපිට හුඟා දුරට තේරෙනවා ඇත්ත වශයෙන් ඉදලා තියෙන්නේ මේ ඉතියට පුරුෂයා පාවෙච්ච පුරුෂයාට විස්ත්‍රිය පාවෙච්ච අනාගාමි මාර්ගයේ අරිහත් මාර්ගයේද මේ ඉඳලා තියෙන්නේ නැත්නම් පල්දෙහා දැනගද කිය. ඉතින් ওই ටික හොඳට හිතලා බලන්න ඕනේ. ධර්මයේ තියෙන්නේ තර්කවාද කරන් ඉගෙන ගන්න නෙමෙයි. අලගද්දූපම සූත්‍රය කියලා සූත්‍රයක බුදුරන් වහන්සේ පැහැදිලිව දේශනා කරන මේ ධර්මයේ තර්පයාගේ කණින් අල්ලනවා වාගේ නකුටෙන් අල්ලනවා වාගේ අල්ලන්න එපා. හපා කනවා තර්පයා. ඒ වගේ මේ ධර්මයේ වැරදිදී අල්ලාගත්තොත් ලොකු විනාශයක් වෙනවා. මේ හොඳින් දකින්න ඕනේ මොකක් නිසාද ඒ කියන්නේ. මේ ධර්මයේ පොදු ලෝකයාගේ එක්තරා නැඹුරුවක් තියෙනවා.
අහන්නත් කැමතියි පිළිපද ගන්න කොහොම වුණත් හුඟ දෙනෙක් ඒ හේතුවෙන්ම ගරුසරුත් හම්බ වෙනවා චිත ප්‍රසාදයට අනිකයකින් එනවා ඇතින්ට ආවහ මොකද වෙන්නේ වැඩි හරියක් උපකාරයට හුතෝපකාර සලකන්න බලන්නේ පංචකාමයෙන් බයි ධර්ම ප්‍රතිපත්තියේ නෙමෙයි බණ කිව්වට උපකාර සලකන්න බලන්නේ ප්‍රතිපත්තියෙන් සැකලා නෙමෙයි පංචකාම සම්පත්තියකින් හුතෝපකාර දරකරලා හිතෙන්නේ ඔන්න ඒ නිසා තමයි සර්පයා මැදින් අල්ලා ගත්තා වගේ ඉන්නේ බොහොම පරිස්සමෙන් ඩෝ නැගිව බණ කියනවා ධර්ම සාකච්ඡාවල්දී තෝක හරි වෙනවා ඔය විදිහට හපන්නේ බැරුවෙන්ද වෙල්ලෙම අල්ලා ගන්න කියනවා වගේ මනා සිය සංවරත්වයක් තියෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවරත්වයෙන් තොරව නම් බල කියන්න යන්න හොදත් නැහැ බණ අහන්න යන්න හොදත් නැහැ ධර්ම සාකච්ඡාවට යන නම් ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යම තියෙන්න ඕනේ මොකද හේතුව ඔය අනික් කතා වගේ නෙමෙයි සමාජයේ කවුරු බණ අහනකොට ඉතිරි පුරුෂ දෙගොල්ලන්ට එකට කටයුතු කරගන්නත් ඉදාරිනවා බණපදයක් අහන්න යන්නේ උපාසකම්ම හාමුදුරුවෝ ඉතින් හිටියාම මොකද වෙන්නේ ඉතින් කොහොමත් යවනවා කිසි කෙනෙක් හොයන්නේ වලන්නේ අනේ කොච්චර හොඳ වැඩ කරද යන්නේ ඔය ඉත්‍රි පුරුෂයින්ට ගානක් නැතුව එක් වෙන්න ලඟ වෙන්න තියෙන එකම හොඳම දේ තමයි මේ බණ කියන එකයි ධර්ම සාකච්ඡා මෙන්න මේ නිසාම සර්පයා මැදින් අල්ලා ගත්තා වගේ එකක් වෙනවා ටිකක් වෙලා ධර්ම සාකච්ඡාවට ගියාම පස්සේ කාම සාකච්ඡාවට වෙනවා දන්නේම නැහැ මෙන්න මෙහෙම එකක් වෙනවා ඊට පස්සේ උගුඩුව ඇටි කෙහෙල් කර ලඟුණා වගේ තමයි ඊළඟ කෙහෙල් කහලා මෙර කියලා කන්නේ කවුද ඔව කනවැ බලපන් ඉදිලා කෙහෙල් කරන ටික සුවඳ බලන්න යන්න ඕනේ ගියලිනෝ ගියාට උතන සුවඳ බලුවාම උගුරු ලඟිනවා ගහදි ගියේ ඇටි කෙහෙල් ගහදි ගියේ ඉව කරලා බලනවා සුවඳ බලුවාට ගිල්ල ගිලින්නේ හොඳ නැත් සුවඳ බලපුවාම නිකන් ඉඳලා පොඩ්ඩක් ලේව කාලා බලන්න ඉඳී පොඩ්ඩක් ගෙඩිය වතුර ගහලා ලේව කෑලා බලුවාට හපල ගිලිනවා කියලා ලේව කාලා බලුවාම ඉඳ බෑ බැරනවා බැරිචා කියලා ගිලගෙන ගිලගෙන යනවා ඕකට කියනවා උගුඩු ඇටි කෙහෙල් කෑවා කියලා ඊට පස්සේ මොකද වෙන්නේ උගේ මරණයේදී එකම හේතු වෙනවා මෙන්න මේ වගේ දේවල් වෙනවා මේ ධර්ම සාකච්ඡාවට ඉතිරි පුරුෂය එකතුනහම උගුලුවා යටි කෙහෙළු එකතුනවා. ඉතින් මෙයා හොදර මේ කාඩවල් කොලොප්පං කරන්න කියනවා නෙමෙයි භයානකත්වයේ කියන්නේ. මේක දකින්න බුදුරයන් වහන්සේ අලගත් දූපන් සූත්‍රයේ දේශනා කරනවා. ඒ කියන්නේ අලගත් දූ කියලා කියෝයේ මා විස සර්පයාට උපමා කළා. සර්පය අල්ලන්න යන මිනිසයා හරියට ඌට හපන්න බැරි වෙන්න ඌ මෙල්ල කරගන්න පුළුවන් ඉදිරියේ බෙල්ලෙන්මයි අල්ලා ගන්න. ඌට හපන්න බෑ එතකොට. අන්න ඒ වගේ අල්ලා ගන්න හරියට ධර්මයේ හැටියට ඉන්ද්‍රිය සංවර භාවයෙන් යුතුව ධර්මයෙන් අහකට යන්නේ නැතුව මනස සිහියෙන් ඕනේ සාකච්ඡා කරන්න. කතා බහ කරන්න. දේශනා කරන්න. මෙන්න මේ ක්‍රමී ගත යුතුයි. මෙහෙම කරන මේ ප්‍රශ්න හුඟක් අඩු වෙනවා. එතන බොරුව බොරුවට නෙමෙයි අවංක සමාපත්තියක් එනවා අවංක විදිහටම ඵලයක් ලැබෙනවා මෙන්න මෙදෙන්දි තේරෙනවා යුතුයකම් යුතුයකම් කියන්නේ අර සල්ලි කීයක් වද දීලා හිටන් පැත්තක ඉඳලා තමන්ට ඕන ඕන කර කර ඉන්න එක නෙමෙයි එනිසා ওই දේශනා කළා තියෙනවා සදිසා නමස්කාරය කියලා බුදුන් සිගාලෝවාද සූත්‍රේ ඉතින් පොඩ්ඩක් ඉතින් යුතුයකම් බලන්න ඕනකමක් තියෙනවා පෞලේ ආයි විසින් කළ යුතු යුතුයකම් කෙනෙක් අනික් කාට කරන්න ඕනේ කොහොමද භාර්යාව ස්වාමිපුරුෂයාට කළ යුතු යුතුයකම් ස්වාමිපුරුෂයා භාර්යාවට කරන්න ඕනේ යුතුයකම් දෙමව්පිය වශයෙන් දරුවන්ට කරන්න ඕනේ යුතුයකම් දරුවෝ වශයෙන් දෙමව්පියන්ට කරන්න ඕනේ යුතුයකම් එතකොට යම් කිසි වැඩිහිටියන්ට කළ යුතු යුතුයකම් ගුරුවරුන්ට කරන්න ඕනේ යුතුයකම් ශ්‍රමණ බමුණන්ට කරන්න ඕනේ යුතුයකම් එමයි ගෝලයන්ට කරන්න ඕනේ යුතුයකම් මේ සියල්ලම විග්‍රහ කළා තියෙනවා කලේති යුතුයකම් මාලාව ඒ යුතුයකම් මාලාවට කිසිම ප්‍රශ්නයක් නැහැ යුතුයකම් මාලාව විශ්ත කරන්න පුළුවන් ඒ යුතුයකම් මාලාව විශ්ත කිරීමට බාධකයක් නැහැ හරියට කරගෙන ගියා නම්
නිවන් දකින්න බාධා නැහැ එතන. නිවන් දකින්නවා කියන්නේ චන්දරාගයෙන් අහක් වෙන එක. චන්දරාගයෙන් ඉවත් වෙලා හිටන් යුතුයකම් මිෂ්ඨ කරනවා. වැසිකිළියට යනවා. දවසල දෙතුන් පාරක් යනවා. කොවිලාකත් මතක් වෙන්නේ අනේ මං වැසිකිළියට අද හතර පහ වතාවක් ගියා. තව පාරක් ගිහින් ඔහේ ඉඳගෙන ඉන්න ඇත්නම්. එහෙම එකක් නම් කවදාවත් හිතෙන්නේ. යන්න ඕන නිසා වැසිකිළිය යනවා. ඒ වගේම වැසිකිළිය හොදන්න ඕන අපවිත්‍ර නිසා හොදනවා. නිදාගන්න ඇදට වැඩිය පිරිසිදු කරනවා වැසිකිළිය. මොකක් නිසාද? ජරා කුඩ නිසා ගද ගහන නිසා ඒක සුද්ධ කරනවා වැඩි. හැබැයි වැසිකිළියට තරම් ප්‍රියභාවයක් නැති දෙනෙකුත් අවලේ බලනකොට ප්‍රියභාවය ඉන්නේ මේ කරන්නේ නොකර බැරිකමට. මෙන්න මේ වැසිකිළි පරිහරණය කරන්නේ කොහොමද නොකර බැරිකමට? බොහොම ගරුවෙන් නැත්නම් බොහොම සැලකිල්ලෙන් ඕනකමි. මෙන්න මේ වගේ නොකර බැරිකමට කටයුතු කරන්න පුරුදු වෙනවා යථාර්ථය දැක්කට පස්සේ. ගමනක් යන්නේ නොගිහින් බැරිකමට. කෙනෙක් එක්ක සාකච්ඡා කරන්නේ සාකච්ඡා නොකර බැරිකමට. තරහටත් නෙමෙයි, ඕනකමේ කිරුත් නෙමෙයි. බඩගිනිනට ආහාරය ගන්නේ නොගෙන බැරිකමට. පිපාසයට ජල බිඳක් ගන්නේ නොගෙන බැරිකමට. ධර්ම අවබෝධයත් එක්කම මෙන්න මෙහෙම ස්වභාවයක් එනවා. ඒකට කියන අවශ්‍යතාවය නිසා ඒක පාවිච්චි කරනවා. රාගිතේස මොහ නිසා පාවිච්චි කරන්නේ නැහැ. ඇති වෙන වෙනස එහෙමයි. පුංචි ළමයා සෙල්ලම් බත් වෙනවා. අම්මේ අනේ එන්නකෝ, අම්මේ අනේ එන්නකෝ, තාත්තේ එන්නකෝ කියලා කතා කරනවා. ඉතින් පොඩි එකාගේ හිත රිදවන එක හොඳ නැති හින්දා ගිහිල්ලා ඉතින් තාත්තා හරි අම්මා හරි සෙල්ලම් බත් වියන්න යනවා. ඉතින් එන්නකෝ අම්මේ හාල් ගන්න වැලි ටිකක් දියන පොඩි එකා වැලි හුකනවා හාල් කියන. ආ මුදලාලි මට දෙන්නකෝ හාල් කිලෝ එකක්. ඉතින් පොඩි එකා දෙන වැලි ටිකක් කිරලා හිටින් දෙනවා පොල් කට්ටකින් හදපු සරාදියට දාලා. මේ පොන්චිකාගේ සෙල්ලම්ගේ සෙල්ලම් බත් වෙන හැටි. ඉතින් තාත්තා ගිහිල්ලා අම්මා ගිහිල්ලා ඉතින් වල පොඩි එකාගෙන් හාල් කිලෝ එකක් කියලා අර වැල්ටි එක උතරන ගිහින් පැත්තකින් දිනනවා. මේ පොඩි සෙල්ලම පොන්චි ළමයි. ඔය සෙල්ලා වලින් මට වැඩක් නැහැ ළමයෝ කියලා කියන්නේ නැහැ ළමයාට. ඒ ළමයාගේ ළමා මනස හඳුනනවා ඒ අම්මා තාත්තා. ඒ ළමා මනස වැඩිමහල් කරන්න දඟලන්නේ නැහැ. ඒ මට්ටම දන්න හින්දා. ඒ වගේ යම් කිසි පවුලක භාර්යාව හෝ ස්වාමිපුරුෂයාගේ හෝ මට්ටමක් තියෙනවා. ධර්ම අවබෝධයෙන් බාල නම් පොඩි එකා වගේ තමයි. ඒක ළමා මනසක් වගේ. ඒ වගේ එලාවට මේ මනසට ගැළපෙන විදිහට කටයුතු කරුවාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හිත ආයෙන්නේ නැහැ එතන. මොනවා කරන්නද පොඩි උන්ගේ හැටින්නේ. ධර්මයේ තුල තව බාලයි. මොනවා කරන්නද? පුතේ ඔබ තා පොඩි එකානි. උඹ තාම ලපටියන්නේ. ඉතින් ඒකනේ උඹ සෙල්ලම් කරන්නේ අපි වාගේ ලොකු නෑ කියලා සමයන්ට එහෙම කියන්නේ නෑ. දන්නවා ළමයාත් කවදා හරි වැඩිමහල් වෙනවා ලොකු වෙනවා වෙයි සෙල්ලම් කරගෙන ඉන්නේ නෑ හැමදාම කියලා. ඒ වගේ භාර්යාව ස්වාමිපුරුෂයා කෙරෙහි හෝ ස්වාමියා භාර්යාව කෙරෙහි හෝ කෙනෙක් දහමින් වැඩිමහල් වුණා නම් ඔය ටිකෙන් ටික හරි ඒ මගට ගන්න පුළුවන් මත්තම ගන්නවා වැඩිදියා බැයි නම්. ඉතින් මොකද කියන්නේ? එහෙනම් අපි පන්සල් පැත්තේ ගිහිල්ලා යමුද? වැන්දර පුදුලා යමු. අනේ මට බණ අහන්න නම් බෑ උ. ඉතින් මට මේ ඔය කන කරාබන්න ගලවල එහෙම නෑ යන්න බෑ. මට ඕවා ටිකක් පේන්න දාගෙන යන්න ඕන. හා හා කමන්නේ දාගන්න ලෝකේ නා. කොරන්න දෙයක් නෑ ඉතින්. එහෙම හරි එක යනවා. ගිහලා ඉතින් වැදලා හුදා හරි කමක් නෑ එනවා. දන්නවා මොකද? පොඩ්ඩක් හරි දහමන නැඹුරනෝ කවදා හරි ටිකෙන් ටික නැඹුරුව වැඩි වෙනවා. ඒ නිසා ඒකට එහෙම කියන්න ඕනේ. පොඩි එකාගේ සෙල්ලම් යන්න හවුල් වෙනවා වාගේ. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. ප්‍රයෝග සම්පත්තිය. ඒ ප්‍රයෝග සම්පත්තියෙන් එහෙම කරන්න ඕනේ. අපි හිත දරදඬු වෙනවා. එතකොට අපි හිතනවා පැරණි පුරුද්දට මම ගත්තා නම් අදහසක් ඒකට සියල්ලෝ එකඟ විය යුතුයි. නැත්නම් අනික බොනවා කිව්වා හරි මගේ අදහසම ජයග්‍රහණය කරන්න ඕනේ. මෙහෙම අදහස් ගත්තොත් එහෙම දරදඬු අදහසක් මේ ශාසනය තුල ගන්න බෑ. අර මේ ශාසනය නගන්න බෑ. තවම පිරිහෙනවා අන්තිමට.
ඒකයි කාරණේ තමන්ට ඕන හැටියට ඉඳ හිටාගෙන වෙලක් ආයේ පැවිදි වෙනවා පැවිද්දර ගියාට පස්සේ බලනකොට යකෝ මේ ඇමිටිලන් කොල්ලෝනේ මට දැන් උපදෙස් දෙන්නේ දැන් මට වයස මෙච්චරයි අවුරුදු 55 60 නැත්නම් මෙච්චර වයස ගිහිල්ලා මේ ඊයේ පෙරදා පහ මේ පොඩි උපන් කොල්ලෝ වගේ උන් මේ පොඩි උන් සිවුරු දාගෙන මේක මේ ඉසෙලා මහන්නාට මට වඩා කොච්චර පුංචිද ඒකයි නෝ මට උපදෙස් දෙන්නේ දැන් එතෙන්දී ඔහොම හිතනවා ඊට පස්සේ මෙතන ඉන්නවට වැඩිය හොඳයි මට කියලා මගේ පාඩුවේ වෙන කොහට හරියන්න මුංගෙන් ආව මුංගේ යටත් වෙලා ඉන්න ඕනේ සාලේ යන්න යනවා දැනින් තැන් දන්නාතර වෙනවා මෙහෙම ක්‍රම තියෙනවා ඉත කවදාහත් නිවන් දකින්න හිතු මතේ කරලා බෑ තමන්ට ඕන හැටියට ජීවත් වෙලා බෑ ධර්මයට ඕන හැටියට ජීවත් වෙන්න ඕන අනුන්ට ඕන හැටියට ජීවත් වෙන්නේ නැහැ තමන්ට ඕන හැටියට ජීවත් වෙන්නේත් නැහැ බෞද්ධය ධර්මයට ඕන හැටියට ජීවත් වෙන්න දැනගන්න ඕන ධර්මයට අනුකූල ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයට අනුව ජීවත් වෙනකොට මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ ඉතින් ඒකයි කාරණේ ඉතින් පුළුවන් තරම් එහෙම thank you.